පූදිනගොයම විශේෂාංගයෙන් අපි දැන් කාලයක් තිස්සේ කතා කරනවාද අපි වැඩසටහන ආරම්භයේදී ඔබට කිව්වා වගේ ගෙවත් වගාව පළදායි පළදරන අපිට දැක්කම ආස හිතෙන පලක් ඇති දෙයක් බවට පත් කරගන්න අපි පූදිනගොයමෙන් සෑහෙන කාලයක් තිස්සේ කතා කරමින් ඉන්නවා. අදත් එවැනි තොරතුරු හුවමාරු කර ගැනීමක් දැනුවත් කිරීමක් වෙන්නේ. අපි වෙනුවෙන් ආරාධනා කළා පාරම්පරික බීජ හා ගොවි සමායන පරිසර හා මානව හිතකාමී ජාතික සංවිධානයේ සභාපති පරිසර ගවේෂක පී. එම. ඉදිරිසිංහ මහත්මයාට අයිබෝන් ඔබතුමාට අයිබෝන්. දැන් මේ අපි විවිධ අවශ්‍යතා වෙනුවෙන් පරිසරය දිහාව බලනවා. සමහර වෙලාවට එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් දීර්ඝ කාලීන අවශ්‍යතා වෙනුවෙන් පරිසරයේ සම්පත් අපිට ලබා ගන්න පුළුවන් කොහොමද කියලා බලනවා. ඒක පළදාව නෙලා ගන්නවා වගේම ගහකොළ කපලා පරිභෝජනයට ප්‍රයෝජනයට ගන්න තැනට. දැන් තව පැත්තකින් කතා කරනවා මේ නැති වෙලා යන වනගහනේ වැඩි කරගන්න අපේ අවශ්‍යතා වෙනුවෙන් පළදරන්න ගස් ඉඳ ගන්න මොනවද කරන්න කියලා. ඉතින් තව වෙලාවක කතා කරනවා ගහකොළ තනි තනිව ඉඳලා මදි වනාන්තරයක් හදන්න පුළුවන් නම් ඒක ප්‍රතිඵලය කොච්චරද පරිසර පද්ධතියට කියලා. ඔය අතර ඔය පහුගිය දිනවල කතා කරා ඔබතුමත් කතා කරලා තිබුණා උපවන උයන ගැන. උපවන උයනක් කියන්නේ මොකක්ද කියලා අපි සඳහන් කළොත්? ඔව්. උපවන උයනක් කියලා කියන්නේ සමස්ත වනාන්තරය පුරා තියෙන ආර්ථික ඖෂධ ශාක වලින් ආර්ථික ඖෂධ සහ පාරිසරික සංරක්ෂණ ශාක. ඒ කියන්නේ කුරුල්ලන්ට ගෙවල් හදන්න, ඊළඟට අපට ඖෂධ සපයන්න, ඊළඟට සතුන්ට ආහාර සපයන්න, ඒවගේම චක්‍රීය සිද්ධාන්තය ක්‍රමානුකූලව පවත්වාගෙන යන එක තමයි වනාන්තරය. එතකොට මේ වනාන්තරය අපට මේ ගෙවත්තේ සකස් කර ගැනීම තමයි එම වනාන්තරය කුඩාවට පුළුවන් ප්‍රමාණයකින්, ඒ කියන්නේ ඉඩ තියෙන හැටියට අපටත් අපේ අවට ගැවසෙන පාරිසරික සතුන්ටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් පසුබිම නිර්මාණය කරන ආර්ථික ඖෂධ පළතුරු එළවලු වලින් සැදුම්ලත් ගෙවත්තට තමයි උපවන උයන කියන්නේ. සාමාන්‍ය දැන් වනයක් කියලා ගව වනාන්තරයක් කියලා ගව ටිකක් ලොකු භූමියක් මතක් වෙනවනේ. ගෙවත්තේ වනයක් උපවනයක් කොච්චර ඉඩක විතර මේක කරගන්න පුළුවන්ද? මේක පර්චස් එකෙත් කරන්න පුළුවන්. පර්චස් එකක ඔව් මොනවද දෙලියුම් පුළා. දැන් අපිට පර්චස් එකක් කියපුවහම ඒකේ අපිට අපි හිතමු තියෙන සූර්ය තාපය වැටෙන ලොකු ගහකට ඉඩ තියෙනවද නැද්ද ඒත් බලලා අපේ පුංචිම සාමාන්‍යයෙන් පෝච්චියේ තියෙන පුංචිම උඳුපියලිය ශාකයේ ඉඳලා පටන් ගත්තාම විශාල ලෙස වැඩෙන මී ගහ කුඹුක් ගහ දක්වා යන්න පුළුවන් ඉඩ ප්‍රමාණය අනුව. දැන් අපිට තියෙන ඉඩ ප්‍රමාණය මං කිය අපි හිතමු පර්චස් එකක් තුල අපිට රෝපණය කරනකොට එතකොට අපි දැනගන්න ඕනේ එතන පේර අනෝදා ඒ වගේ මේ පුංචියට හැදෙන ශාක කීපෙකුත් ඒ වගේම ගොටුකොළ මුගුණු වෙන්න සහ උඳුපියලිය වැනි ගුණාත්මක බවින් ඉහළ ශාක එළවලු හැටියට නම් අපිට පර්චස් එකක් තුළ බොහෝ දේ වගා කරන්න පුළුවන් බව ජනතාව දන්නවා. එතකොට මේ උපවන උයන කියන එක විශේෂයි සියලුම ආගමික ශාස්ත්‍රූන් වහන්සේලා සහ සතුටින් තමුන්ගේ ජනතාව ඒ කියන්නේ ආගමික භක්තිකයන් ඇමතීමට යොදාගත්තේ ඒගොල්ලන්ට බණ නැත්තම් දේශන පවත්තන්ට යොදාගත්තෙත් මේ උපවන උයන් විශේෂයෙන් බුදුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ වගේ මේ නබි නායකතුමා වගේ අය පවා එහෙම තමයි කරේ. එතකොට මේ උපවන උයන නිර්මාණය කිරීම පස්සෙක තියලා අපටම උරුම වෙච්ච ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු ආසියානු කලාප රටවල් තමයි මේක මුල් කාලවකවානුවේදී කරගෙන ගියේ. එතකොට වෘක්ෂායුර්වේදය කියන විෂය ඒ පිළිබඳ පොතක් ලියලා තියෙනවා. ඒ පොත මගේ ළඟ පිටපත් කරලා තියෙනවා. එතකොට මේ වෘක්ෂායුර්වේදයේහි සඳහන් වෙන ශාක පිළිබඳ තියෙන දැනුම ලෝකේ පළවෙනි උද්භිද විද්‍යා ග්‍රන්ථය ලියන්නේ ක්‍රිස්තු පූර්ව 4 සියවසේ. එතකොට මේ 4 සියවසේ ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා තමයි මේ පොත ලියන්නේ. නමුත් ඊටත් කලින් තමයි ශ්‍රී ලංකාවේ ඊටත් වඩා අදටත් ඒ ඇරිස්ටෝටල් සහ විදේශයෙන් බටහිර ජාතීන් නොතියපු ඒ කියන්නේ ඒගොල්ලන් මගේ පී. එම්. ඉදිරිසිංහ මහත්මයාත් එක්ක උපවන උයන පිළිබඳව කතා කරමින් හිටියේ මේක කොතරම් කාලයක ඉඳලා පැවතගෙන එන දෙයක්ද කියලා එතුමා විස්තර කරමින් හිටියේ අපි ඇරිස්ටෝටල් ළඟ නැවතුනේ. ඔව්. එතකොට මේ ඇරිස්ටෝටල් කියන විද්‍යාඥයා මේ දාර්ශනිකයා ලියනවා මේ
පළවෙනි උද්භිද විද්‍යා පොත බටහිර යුරෝපා රටවලට ඉගෙන ගන්න. හැබැයි ඊටත් වඩා දසදහස් ගණනක් කරුණුත් එක්ක තමයි ශ්‍රී ලංකාවේ ලියලා තියෙන වෘක්ෂායුර්වේදය ලියලා තියෙන්නේ. අදටත් වෘක්ෂායුර්වේදයේ තියෙන කරුණු ඒගොල්ලන්ට අවබෝධ කරගන්න බැරි කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම පාරම්පරිකව අපට උරුම වෙච්ච කරුණු තියෙනවා. ඒවා ඒගොල්ලන්ට අවබෝධ කරගත්තත් වැඩක් නැහැ. ඒවා ඉතාම සත්‍ය යථාර්ථ බව පැහැදිලි ලෙසම අපට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. අපි ඒවා ක්‍රියාවට නගනකොට. එතකොට ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවස තරම් ඈත කාලේ ශ්‍රී ලංකාවේ මේ ගහකොළ පිළිබඳව උපවන උයන ඔබතුමා සඳහන් කරපු මූලික සිද්ධාන්තය මේ උපවන උයන නිර්මාණය කිරීම සඳහා සමස්ත ප්‍රජාව රාජ නියෝගයෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. එතකොට ඒක නොකිරීම බරපතල වරදක්. ඒ වගේම සමාජයේ දූෂිත පුද්ගලෙක් ඒ කියන්නේ ඒ පුද්ගලයින්ව උපවන උයන නිර්මාණය නොකරන අයව සමාජයේ දැන් අපි කියන්නේ සිංහලෙන් කියන්නේ කොන් කරනවා කියලා. අන්න එහෙම තත්වයකට පත් වෙලා තිබුණේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද උපවන උයන කියන එක නාමිකව අහපු අය ඉන්නේ මං හිතන්නේ ලක්ෂයකට එක්කෙනෙක් විතර. අද තියෙනවා මොකද්ද? විෂ වන උයන. විෂ ශාක සහ ආක්‍රමණික ශාක වලින් සැදුම්ලත් උද්‍යානයක් හදාගෙන ඉන්නවා. අපිට මේ පින්තූර ටික බලන්න පුළුවන් නම් හොඳයි. එතකොට මේ අපි පෞගේ කාලෙම කතා කරන්නේ නේද? ගෙවත්තේ අපි වගා කරන්නේ මොනවද? මොනවද කියලා? ලස්සනට කියලා. අන්න. ඔක්සිජන් අවශ්‍යතාවයට කියලා. අනිවාර්යයෙන්. මොනවද වවන්නේ කියලා. ඔව්. එතකොට දැන් මේ ඒ විසවන උයනත් එක්ක අපට විශ්වයෙන් ලැබෙන ආශිර්වාදය ඊළඟට පරිසරයෙන් ලැබෙන ශක්තියින් මේ සියල්ල අහිමි වෙනවා. දැන් මේ හෙලිකෝනියා කියන මේ දකුණ ශාකය. මේක ඇමරිකානු ශාකයක්. මේ ශාකයෙන් අපේ තියෙන රයිසෝම එහෙමත් නැත්නම් භූගත කඳන් සහිත කහ ඉඟුරු කිඩාරම් කිරියල මේ වගේ ශාක කෙසෙල් වඳ බහින වෛරස් වර්ග බැක්ටීරියා විශේෂ මේ ශාක තුල උපදිනවා. එතකොට මෙයා දැන් අපට අලංකාර ශාකයක් ලෙස වංචනික අලංකාර ශාකයක් ලෙස අපට හඳුන්වලා දීලා තියෙනවා. හෙලිකෝනියා විශේෂ ගණනාවක් තියෙනවා. මේ සේරම අපට ඇමරිකාවෙන් ලැබෙන්නේ විශේෂයෙන් කැනස් කියන මල් වර්ගයක්. මම මට මේ පින්තූරේ මං හිතන්නේ දෙන්න බැරි වුණා. කැනස් හැමෝම දන්නවා. කැනස් ශාකයේ ඉතා පැහැදිලි ලෙසම ඇමරිකාව රසායනික බලගැන්වීම කරලා ඒ බැක්ටීරියා ආසාදිත තත්ත්වයන් නැති කරලා ඔක්කොම කරලා තමයි අපට අපේ ගෙවත්තේ තියෙන දැන් අද කහ ඉඟුරු වලට අද වෙනකොට දැන් ජනතාව යම් ආකාරයකට ගැලපගෙන ආවා මේ නැවත කහ වගාවට සහ ඉඟුරු වගාවට. දැන් අන්තිම මොහොතේදී මොකද වුනේ? දැන් ගන්න කෙනෙක් නැහැ. හැබැයි ලෝකේ තියෙන ටර්මරික් කියන කහවල තියෙන ටර්මරික් කියන රසායනිකය ඉහළම ප්‍රතිශතයක් තියෙන මේ කහ අපේ රටේ තමයි හැදෙන්නේ දැනට හොයාගෙන තියෙන ඉතින්. එතකොට දැන් මිලක් නැති නිසා මම මේක වරිනුත් වාර ගන්නවක් කිව්ව වගා නොකරනම් ඉන්න එපා මේ පාර දෙගුණයක් වගා කරන්න නියත වශයෙන්ම ගණ්ඩායි හැදෙනවා. එතකොට අපි අර පළමු මාතෘකාවටම ගියොත් උපවන උයන නිර්මාණය කිරීමට ප්‍රමාද වෙන්න එපා. ඒකට හේතුව තමයි මේ ඉදිරියේදී අපට ලෝකේ දැන් මේ වෙනකොට ඇමරිකාවේ තිබුණු විශාලතම පොහොර ගබඩා සංකීර්ණ සහ නිෂ්පාදන ආයතන විනාශ වුණා මේ මෑත කාලේ දැන් මාස කීපයකට කලින්. ඒ නිසා පොහොර බලාපොරොත්තු වෙන්නත් එපා. රසායනික පොහොර බලාපොරොත්තු වෙන්න එපා. එතකොට හැබැයි අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ විසවන උයන කියන එක අපි දැන් මේ පෙන්නපු හෙලිකෝනියා සහ ඩිෆන්බකියා වර්ග ඇග්ලොනිමා ඊළඟට ඇන්තූරියම් වගාව. දැන් මේ ඇන්තූරියම් වගාව කියන එකත් සිල්ලං අපරාධයක් නෙමෙයි. සමස්ත ශ්‍රී ලංකා කාන්තාවන්ගෙන් මම වගකීමෙන් කියනවා 50%කට වැඩිය ණය වෙලා ඉන්නේ. මෙතන ලොකු බොරුවක් යනවා. දැන් මේ තියෙන ඇග්ලොනිමා. දැන් මේවා මාරාන්තික විෂ ශාක. එතකොට මේවා වගා කරලා දැන් විෂවන උයන නිර්මාණය කරලා තියෙන්නේ මේවෙන් තමයි. මේවා බොහොම ලොකුවට ප්‍රචාරය කරනවා. එතකොට මේවට ලොකු වටිනාකම් දීලා තිනවා. මේ දකින්නේ ඩිෆන් බකියා. දැන් ඇග්ලොනිමා සහ ඩිෆන් බකියා කියන ශාකවලින් සිදුවෙන මේවා මාරාන්තික විෂ ශාක කියන්නේ සයනයිඩ් වලට වැඩිය විසයි. විනාඩි 20ක් ඈ? ඒතරම් විසසයි. ඒතරම් විසයි. මේකේ විනාඩි 20කට 25කට වැඩිය ජීවත් වෙන්න බෑ මේ ශරීරගත වුණොත්. එතකොට මේ ශාකවල තියෙන ඊළඟ භයානකත්වය තමයි අපේ මහ පොළවේ ඉන්න වඩාත් වටිනා කියන පෝෂක නිර්මාණය කරන දැන් ඒකනේ දැන් රසායනික පොහොර අවශ්‍යතාවය ඇති කරලා තියෙන්නේ මේවා තමයි. දැන් මේ ඩිෆන් බකියා එක වර්ග අඟලක කෑල්ලකට පුළුවන් මේ අක්කරයක විතර භූමියක ඉන්න අර මහ පොළව සාරවත් කරන පණු වර්ගද බැක්ටීරියා විශේෂ මේ සේරම ඝාතනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේවා දැන් අපි මොකද කරන්නේ වැඩි වෙනකොට
මේ තියෙන්නේ ඩිෆන් බකියා සහ ඇග්ලොනිමා කියන දෙකම තියෙනවා මෙතන. එතකොට මේ ಜಾති වගා කරගෙන මේ විසවන උයන නිර්මාණය කරලා රටට පරිසරයට තමුන්ගේ අනාගත પરම්පරාවට කරලා තියෙන හානිය කොච්චරද කියලා තීරුම් ගන්නකොට අපි ගොඩක් ප්‍රමාදයි. ඒ නිසා වහාම මේක ඉවත් කරලා අපි මේ තියෙන දේශීය ආර්ථික ඖෂධ ශාකවලින් සැදුම්ලත් ගිවත්ත නිර්මාණය කරන්න ඕනේ. ඒක නිර්මාණය නොකරොත් දැන් මේ තියෙන මම කිව්වේ දැන් පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අපට හැකියාව නැති වෙනවා වගේම අපි මෙහෙදී ස්වභාවිකව අපිට නිර්මාණය වෙන පොහොර නිෂ්පාදනය වෙන ක්‍රමවේදය මේ විසවන උයන නිසා අපි නැති කරගෙන තියෙනවා. ඒ නිසා අපිට ඉතාම බරපතල තත්යකට මුහුණ දෙන්න වෙනවා. අපි දැන් කතා කරොත් දැන් ගහකොළ වවන්න සාතු කරන්න බලා ගන්න පළදාවක් ගන්න තියෙන ආසාව කැමැත්ත වැඩි වෙලා තියෙනවා ජනතාව ප්‍රේක්ෂකයන්ගේ. අපි ඔවුන්ට කිව්වොත් ඔබ අපි යෝජනා කරන විදිහට නැති වුණු උපවන උයන පර්චස් එකක් වගේ පුංචි බිමක උනත් වවා ගන්න පුළුවන්. මොනවද මේකට අන්තර්ගත කරන්න ඕන අපි ප්‍රේක්ෂකයන්ට කිව්වොත් ඒ ගැන? ඔව් දැන් එහෙම ඔබතුමා ඉල්ලීම කරාට හැම තැනට හැම කාලගුණික දේශගුණික තත්ත්වයටම අපි කියන එක දෙයක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම අපි දැන් හොඳට සකස් කරලා තියෙනවා ඒ මෙහෙම යෝජනා කරොත් දැන් ඔව් සමහර වෙලාවට අපි ලස්සනට හෙවණට වවනවා. හැබැයි අපි දකිනවා සමහර තැන්වල කියනවා අපි මේ හෙවණට ගහක් වවනවා වෙනුවට පුළුවන් නම් පේර ගහක් හරි වවන්න කියලා. අඩුතරම සතෙකුට හරි කන්න පුළුවන්. බලා ගන්න කෙනෙකුට හරි බලා ගන්න හේතුවක් තියෙනවා පළතුරක් විදියට හරි. එහෙම අපිට යෝජනා කරන්න පුළුවන් නේ පළතුරු ඖෂධ මොනවද කියලා. දැන් ඖෂධ පළතුරු වර්ග කියපුවාම ඔය දෙහි දොඩම් නාරං පේර දිලුම් අනෝ විවිධ ಜಾති අපිට හෙවණට නම් කරඳ ගහ ගොඩාක් ලස්සනයි. දැන් අපි හිතමු ගෙඩි හැදෙනවට අකමැති නම් අපිට මගුල් කරඳ පැලයක් හිටව ගත්තාම කරඳ වර්ග හතරක් තියෙනවා. දැන් හැබැයි හොර කරඳ එකක් ඇවිල්ලා තියෙනවා කොළ කහපාට එකක්. මම හිතන්නේ මේ මැදිරිය මේක පෙන්වුවා මම දැක්ක වාර කීපය. ඉතින් ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. නිවැරදි කරඳ ශාකය හඳුනගෙන හිටවන්න විශේෂයෙන් මම මෙතෙන්දි අද මේකෙදි මේක ලැබුගින්නක් වගේ අරගෙන යන්න ඕනේ. දැන් අපි බොහොම මහන්සියෙන් බොහොම දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරලා හදලා තියෙනවා ඒ කාලගුණික දේශගුණික තත්වයන් මත ගෙවතු වලට සහ ප්‍රදේශ වලට මොනවද සුදුසු ශාක කියලා ඔබතුමා අහපු ප්‍රශ්නෙට මේ එක තැනකට අපි මේ අර උනට පැනඩෝල් වගේ උත්තරයක් දුන්නොත් පිළිතුරක් දුන්නොත් මේ අනේ මෙහෙ ඒවා හැදෙන්නේ නැණි කියනවා. අපි ඒ නිසා අතරමැදි තෙත් කලාපයේ පහ තෙත් කලාපයේ වියලි කලාපයේ මේ කියන කලාප තුනට සහ මේ පලාත් අනු හැදෙන ශාක පිළිබඳ අපි වර්ගීකරණයක් කරලා එහෙම සකස් කරලා තියෙනවා. ඒ නිසා මගේ අපේ WhatsApp අංකයට කතා කරලා තමුන්ගේ තොරතුරු අපට දුන්නාම අපි ඒගොල්ලන්ට එයාගේ තියෙන පර්චස් ගන්න කියපුවාම සිටුවිය යුතු ශාක ඒ පලාතට ගැලපෙන ඖෂධ එළවලු පළතුරු මේවා මොනවද කියලා අපි ලිස්ට් එකක් ඒගොල්ලන්ට දෙනවා. සමහර අය වැරදීමෙන් මේක ඒගොල්ලන්ගේ අපේ හැමෝගේම මේකට මම කියන්නේ අපි පළ දැන් සමහර දේවල් නොමිල ලබා දුන්නට දැන් සමහර අය මෙච්චර මට ඉඩම තියෙනවා මෙහෙම දෙන්න කියලා කියනවා. එහෙම දීමේ හැකියාවක් නැහැ. ඇත්ත වශයෙන්ම අපිට එහෙම දෙන්න පුළුවන් වර්ග කීපයක් තියෙනවා. ඒ වනාන්තර ශාක ඒ වගේ දේවල්. දැන් විශේෂයෙන් අපි කලින් සඳහන් කරපු වඳුරු මෑ බීජ වගේ නම් තාමත් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. විශාල ප්‍රමාණයක් ඒගොල්ලෝ ඒවා ගත්තා. අපිට විශේෂයෙන් මං හිතන්නේ ස්වයංජාත වීකරලා පෙන්වන්න පුළුවන් නම් හොඳයි මේ අවස්ථාවේදී. ඒ වෙලාවේදී මම කියන්නම් මගේ ටෙලිෆෝන් නම්බරේ WhatsApp අංකය මම සඳහන් කරන්නම්. මොකද මේ ඒ දැන් දිගින් දිගට කියන නිසා හැමෝම කණ්ඩායම් හැදිලා ගෲප් වගේ හදාගෙන අපෙන් ඉල්ලන්න මේ ඉදිරියේ එන ආර්ථික ඝාතනය එහෙමත් නැත්නම් මේ ආර්ථික අහේනියට විසඳුමක් හැටියට ෂණිකව මොනවද කරන්න කියන එක. ඒවා අපි එක එක පළාත් අනුව තමුන්ගේ ඇඩ්‍රස් එකත් එක්ක දැම්මහම 0.76 90.57 666 කියන නම්බරේට තමුන්ගේ තියෙන බිම් ප්‍රමාණය සහ ප්‍රදේශය දිස්ත්‍රික්කය මේ ටික තොරතුරු ටික දැම්මහම විශේෂයෙන්ම මේ ඉදිරි ඒ සිද්ධ වෙන බරපතල තත්වයට ක්ෂණික විසඳුම් මාස දෙකෙන් තුනේ ඒ මාස එකහමාරෙන් එහෙම එක දිගටම ගලාගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හඳුන්වලා දෙනවා. ඊළඟට විශේෂ ඉල්ලීමක් කරනවා මම මේ කොස් විශේෂයෙන් අවුරුදු දෙකහමාරෙන් තුනෙන් පූදින කොස් වර්ග අපි සකස් කරලා තියෙනවා. ඒකම රට පුරාම තියෙනවා. අපි කියලා දෙන්න ලෑස්ති ඒගොල්ලන්ට ගමේදීම කරගන්නේ කොහොමද කියලා හොඳ වරක වර්ග මේවා හිටවන්න. මොකද ඉදිරිය ඉතාම අපැහැදිලි. පැහැදිලි ලෙසම අපට බරපතල තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙන නිසා අපිට මාස 9ක් ආහාර සපයන පොලොස් ගෙඩියේ ඉඳන් පටන් ගත්තාම
කොස්ගිරියෙන් වැලගිරියෙන් වරකගිරියෙන් අවසන් වෙනකොට මාස 9ක් ආහාර සපයනවා. ඊළඟට අපේ මහ පොළව අල ගබඩාවක් ඒ වගේම වටිනා කියන ශාක වර්ග විශාල ප්‍රමාණයක් තියෙන නිසා අපට කිසි දෙයකට විදේශ රටවලින් ආනයනය කරනකම් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. අපි පොඩ්ඩක් හිතලා මේ වෙලාවේදීවත් මේ තියෙන ලෝකේ තියෙන බරපතල තත්වයෙන් මිදිලා ඒ විදිහට මේ ශාක අඩුම තරමේ තමුන්ගේ ගෙවත්තේ ඉඩ නැත්තම් රිසර්වේෂන් තියෙන තැන්වල ඒ කියන්නේ තියෙනවා රජයේ ඉඩම් එහෙම නැත්තම් මේ මිනි කණක් තියුණත් කමන්නේ කතා කරලා පාසල් ඉඩම පන්සල් ඉඩම තමුන්ට තියෙන දැන් ගොඩාක් භික්ෂුන් වහන්සේලා හැම උනන්දුයි ඒ වගේම පියතුමන්ලා උනන්දුයි ඒගොල්ලන්ට අපි යෝජනා කරා සෑම ආගමික භූමියක්ම ඔසුයනක් පළතුරු උද්‍යානයක් බවට පත් කරන්න කියලා ඒ වගේම අඩුම තරමේ සෑම දවසකදීම දරුවෝ පුද්ගලයන් දහස් ගන්නකගේ උපන්දින එනවා ඒ උපන්දිනේට කේක් කපන්න පාම් පිටි කන්න නෙමෙයි මේ එක ගහක් සත්තුන්ට නිවසක් සපයන සත්තුන්ට ආහාර සපයන තමුන්ට ආහාර සපයන තමුන්ට ඖෂධ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් ඒ වගේම මේ පරිසරයට අහිත කරනවන මෙහෙම ශාක වර්ග හිටවන්න ඒ වගේම මම මේ තව දැන් 2008 කරපු ඉල්ලීමක් දැන් කරනවා කඳුකරයෙන් ෆයිනස් ඉවත් කරන්න කියලා රටේ ජනතාව පෙළ ගැහිලා මේ කඳුකරය නැවතත් වනාන්තර බවට පත් කරලා ඒ වනාන්තර තුල ජීවත් වෙන්න ඒ වනාන්තර තුල පස සංරක්ෂණය වීම ඊළඟට ඖෂධ වර්ග වර්ධනය වීම ඒ වගේ බොහෝ දේවල් පරිසරය අති විශාල ලෙස අපිට සුව කිරීමේ හැකියාවක් තියෙනවා මේ රට නැවත ස්වයංපෝෂිත කරන්න නම් ඇලදොල සක්‍රිය කරන්න නම් ඒකට ක්‍රමවේදයන් අපි කලින් සඳහන් කරා මේ පයිනස් වගාවන් හැකි තරම් ඉක්මනින් ඉවත්කරන හැමෝම එකතු වෙලා ඒ පළාත් තුල ඉන්න ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම සේවක මහත්තුරු ගොවි නියාමක මහත්තුරු ඒ වගේම රටට ජාතියට මේ ඉන්න සමස්ත ප්‍රජාවට ආදරය කරන පරිසරයට ආදරය කරන අය මේවා ඉවත් කරලා හිටවන්න ඒ පළාත් අනු කටයුතු කරන්න කියලාත් මම ඉල්ලීමක් කරනවා. ඔව්. අර ඔබ කියනවා වගේ උපවන වේනක් හදාගන්න. එහෙම නැත්නම් අවශ්‍යතාවයේ පරිදි පැල රෝපණය කරද්දී අර වවලා පළදාව නැහැ ගහ හැදෙන්නේ නැහැ කියලා හිතනවට වඩා ඒ ප්‍රදේශයට වැවෙන අන්හරි ගහක් ඉඳන්න කියලා ඔබ යෝජනා කරන්නේ නේ අපි ඊට උදව් කරන්න ඔබතුමාලා සූදානම්නේ පැහැදිලිව WhatsApp අංකය අපි ආයි මතක් කරමු ඔව් ඒකෙදි උපවන උයන කියන එක සමහර විට උගලන්ට අපිට පිටපතක් ලබා දීමේ හැකියාවකුත් තියෙන පුළුවන් මම මේ ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ මොකද හේතුව මට ඒකට මේ තාමත් මට ඒ පොත ලබා දීපු මගේ වැඩිහිටියන්ගෙන් අහන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මොන වගේ එකක් දරුවත් මගේ ළඟ තියෙනවා පිටපතක් ඒ නිසා ඒක කරන්න පුළුවන්. මගේ WhatsApp අංකය මම නැවතත් කියන්නම් 0746 9057 666. හොඳයි අපි එහෙමනම් පරිසර ගවේෂක පීඑම් ඉදිරිසිංහ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. අද දවසෙත් මේ දැනුවත් කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් අපිට ඵලදායක ගෙවත්තක් අපිට හදාගන්න සියලු අවශ්‍යතා නැතත් අපිට සරිලන පරිදි අවශ්‍යතා සපුරගන්න පුළුවන් විදිහට ස්වයංව ඒ කාරණේ කරගන්න තියෙන අවස්ථාවට යොමු වෙන්න කියන ඉල්ලීම එතුමා දිගින් දිගටම කරන්න. එහෙමනම් ඉදිරිසිංහ මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට. අයිබෝන් යලි දවසක හමු වෙමු.